ජයගමු ශ්‍රී ලංකා අප්‍රේල් 20 සහ 21 මන්නාරම නගර සභා ක්‍රීඩාංගණයේදී. මහජනතාව අපි කියන එක 20යි 20 ඇහුවේ නැහැ. මහජනතාව අපිවත් ප්‍රතික්ෂේප කළා. මහජනතාව පෝලිං වලට ගිහිල්ලා මහජනතාව හිඟා කන ගමන් අපිට බණින්න පටන් ගත්තා. අපි තමයි වැරදිකාරයෝ කියලා. ඒ නිසා ඡන්දදායකයාට සුවිශේෂ වක්කීමක් තිබෙනවා. අමාත්‍ය වෛද්‍ය දොස්තර රංජිත් අධිපතිතුමාගේ පුතණුවන් එතුමා බෙලියත් ආසනය සමගි ජනබල වේදිකා ආසන සංග්‍රහකවර වශයෙන් පත්වින් ලැබුත් තිබූ මහත්මයෙක්. අද දිනේ පටන් අපේ පක්ෂයේ ගරුරු සභාපති වජිරැබේවර්ධන මහත්මයාගේ ආරාධනාවෙන් ගරු නායකතුමාගේ රළු කිසුම ජනාධිපතිතුමාගේ ඉදිරි වැඩපිළිවෙලට සවියක් වීම සඳහා එක්සත් ජාතික පක්ෂය සමග නැවත අත්කරගත ගන්න මොහොත තමයි මේ වජිරැබේවර්ධනතුමාගේ අත්ෙන් ඉදිරිපත් කරන ළමයි. එතුමාගේ සම්පූර්ණ නම වෙන්නේ වෛද්‍ය ද්‍රවීන්ද්‍ර ප්‍රමිත් අතපත්තු. සිංහල දෙමළ මුස්ලිම් අවුරුදු සියල්ලක් අවසන් වුණා. ඉතාම සාමකාමීව සහ ඉතාමත් සාර්ථක අන්දරණයක්. දැන් මේ ගෞරවය කවුරුවත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට ලබා දීමට මේ ඒ ගැන අහිතක් හිතන්න හොඳ නැහැ. මොකද වැටුණු රටක් විනාශ වුණු ජාතියක් සම්පූර්ණයෙන්ම බංගලොත් වූ රටක් ඉතාම කෙටි කාලයක් තුළ ඒ රට නිවැරදි මාවතට ගැනීම ගෑස් පෝලිං වල සහ කෑම පෝලිං වල හිටපු ජනතාව ඒවැයි මුදවල නැවත ඒ අයට සාමකාමී පරිසරයක ජීවත්වීමේ අයිතිය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා උදා කරලා දීලා තිබෙනවා. ඒ නිසා අපි මේ අවස්ථාවේදී ප්‍රථමයෙන්ම එතුමාට අපේ ස්තුතියත් ගෞරවයත් ප්‍රකාශ කළ යුතුව තිබෙනවා. කෙසේ හෝ දැන් ඉතාම කල්පනාවෙන් ඉතුරු ගමන් මාර්ගයේ යා යුතුව තිබෙනවා. ලෝකයේ පිළිගත් මූල්‍ය ආයතන සඳහන් කරලා තිබුණා, විශේෂයෙන් සඳහන් කළා තිබුණා, විශේෂයෙන් සඳහන් කළ තිබුණා බ්ලූම්බර්ග් ආයතන එහෙම සඳහන් කළ තිබුණා ලංකා ඉතිහාසයේ ඉතාම ශක්තිමත් රුපියලක් බවට පරිවර්තනය කිරීමට ඉතා කෙටි කාලයක් තුළ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට පුළුවන් වුණා කියන කාරණේ. කෙසේ හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් ලෝකයේ පවතින ආර්ථික තත්ත්වයන් දිහා බලලා, උදාහරණයක් හැටියට එක පැත්තකින් ලෝකයේ ඇති වී තිබෙන යුදමය තත්ත්වය දිහා බලලා, යුරෝපාකරයේ ඇති වී තිබෙන ආර්ථික පීඩනය දිහා බලලා, ඒ වගේම ලෝකයේ ඇති වෙමින් තිබෙන යුදමය වාතාවරණය හරහා ශ්‍රී ලංකාව ඉතාම හොඳින් වර්තමාන ජනාධිපතිවරයා හැසිරීමේ ප්‍රතිඵලය ශ්‍රී ලාංකික මහජනතාවට භුක්ති විඳීමට අවස්ථාව උදා වෙලා තිබෙනවා. අපි මතක තබා ගත යුතුයි රනිල් වික්‍රමසිංහ නැමැති ජාතික නායකයා බාරගත්තේ වැටුණු රටක්, කඩා වැටුණු රටක්. මේ රටේ හිටපු පාලකයන් අවුරුදු 12, අවුරුදු 6, අවුරුදු 9 අවස්ථාවල මේ රට පාලනය කරලා තිබෙනවා. කිසිම දේශපාලන පක්ෂයකට මෙයින් ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. උදාහරණයක් ගත්තොත් බොහෝ වෙලාවට ප්‍රවෘත්ති මවන ජනතා විමුක්ති පෙරමුණ ගත්තොත් ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ පාලකයන් හැටියට ක්‍රියා කරපු දේශපාලන පක්ෂයක්. ඒ පාලකයන් ගත්තු ණයත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගෙවමින් තිබෙන්නේ. උදාහරණයක් හැටියට එතුමන්ලා ඇමතිකම් කරන කාලය තුළ ලෝකෙන් ලබාගත් වැරදි සහගත ණය ප්‍රමාණයන් ගෙවමින් තිබෙන්නේ. ආර්ථික දර්ශනයක් නොමැතිව පොහොර නිකන් දෙන්නම් කියලා අප්පුඩි ගහලා ආණ්ඩු පිහිටවපු ආණ්ඩුවල ඇමතිකම් අරගෙන ඒ ඇමතිකම් වල ගත්ත ණයත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ගෙවමින් ඉන්නේ. එතුමා මේක කියන්නේ මේ කාටවත් දොස් කියන්න නෙමෙයි, කාටවත් මේකේ නිදහස් වෙන්න බෑ. සෑම දේශපාලන පක්ෂයක්ම මේ සඳහා බග්ග කිවි යුතුව තිබෙනවා. රනිල් වික්‍රමසිංහ ජාතික නායකයා වැදගත් දෙයක් කළා. සියලු දෙනා කරපු වැරදි කාටවත් ඇඟිල්ල දික් කරන්නේ නැතුව, කාටවත් ඒ ගැන චෝදනා කරන්නේ නැතුව සියලු දෙනාගේ වැරදි නිවැරදි කිරීම සඳහා ජාතික ප්‍රතිපත්ති රාමුවක් තුළ රට ඉදිරියට ගෙන යාම එතුමා සිදු කළා තිබෙනවා. අවුරුද්දයි මාස 9ක් 11ක් දැන් 12 ගත වෙමින් තිබෙනවා. ඉතාම කෙටි කාලයක් තුළ. එතකොට පාලකයන් අවුරුදු 12ක් කරපුවා, පාලකයන් අවුරුදු 6ක් කරපුවා, පාලකයන් අවුරුදු 75ක් කරපු වැරදි
නිවැරදි කිරීමේ ජාතික වගකීම තනි රනිල් වික්‍රමසිංහ මැතිතුමා බාරගත්තා. ඒ නිසා තමයි සුවිශේෂ දේශපාලන දර්ශනයක් බිහිවෙලා තිබෙන්නේ. ඒක තමයි දේශපාලන පක්ෂයක් සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටුණාම ඒ පක්ෂයට එක මන්ත්‍රී ධූරයක් බවට පරිවර්තනය වුණාම ඒ මන්ත්‍රී ධූරය මන්ත්‍රීවරයෙක් වෙලා අගමැතිවරයෙක් වෙලා ජනාධිපතිවරයෙක් වෙන පොලිටිකල් තියරි එකෙන්ම එහෙම නැත්නම් දේශපාලන ක්‍රමවේදය සකස් වෙලා තිබෙන්නේ මේ ආර්ථික ක්‍රමය හරහා. එතකොට රනිල් වික්‍රමසිංහ නැමැති ජාතික නායකයාට විදේශීය ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් උපදේශකයන් අවශ්‍ය නොවේ. ජාතියේ මුදල් ඇමතිවරයා හැටියට මුදල් හැසිරවීමට උපදේශකයන් අවශ්‍ය නොවේ. ලෝකයේ හැසිරීම පිළිබඳ වෙනත් උපදේශකයන් අවශ්‍ය නොවේ. එතකොට මේ රට බාරගන්න ඉල්ලන වෙනත් පුජ්‍යලයන් ඒ පුජ්‍යලයන්ගේම පක්ෂවලින් කියනවා ඔහු පත් වුණාට ඔහු නෙමෙයි කරන්නේ ඒකට වෙනම කණ්ඩායමක් ඉන්නවා කියලා. මෙන්න මේකෙන් තමයි ජාතිය පරිසම්බිය යුත්තේ. ජාතිය ආරක්ෂා විය යුත්තේ මෙන්න මෙවැනි පිරිස්වලින්. ඒ කියන්නේ ඔවුන්ට ඔහුට රට පිළිබඳ වක්කීමක් නැහැ, රට පිළිබඳ දැක්මක් නැහැ, රට පිළිබඳ සහ ලෝකයේ පිළිබඳ දැක්මක් නැහැ. වෙනත් පුජ්‍යලයන් මත යැපෙන නායකයන් ශ්‍රී ලංකාව පාලනය කිරීම තුළ ශ්‍රී ලංකාව අසරණ වෙලා තිබෙනවා. එතකොට වර්තමානයේත් අපිට පේනවා මම නිතර මතක් කරනවා දේශපාලන පක්ෂ 86ක් විලිලැජ්ජාවට පත් වූ රටක්. දේශපාලන පක්ෂ 86ක් තියෙන රටේ ඔබට පේනවා ඇති ශ්‍රී ලාංකික මහ ජනතාවට පේනවා ඇති බලන්නකෝ වගකීමක් බාර ගන්න ඉදිරිපත් වෙන පුජ්‍යලයන් පිළිබඳ ශ්‍රී ලාංකික මහ ජනතාව විලිලැජ්ජාවට පත් විය යුතුයි. අත වශයෙන් ඒ උදවියට රටක් කරන්න පුළුවන්ද? මම නිතර මතක් කරන්නේ ඒකනේ බලන්න ආසියාවේ අපේ අල්ලපු රට පාලනය කරනවා මෝදි අගමැතිවරයා. අපේ ආසියාතික අනිත් රටවල් පාලනය කරනවා ලෝකයේ ඉන්න බලවත් සහ උගත් නායකයින්. දැන් ඒ අතරට ගෙන යා හැකි නායකයෙක් ශ්‍රී ලංකාවේ ජනාධිපති ධූරය සඳහා ඉදිරිපත් වී සිටිද ඔහුගේ නම කුමක්ද දැනගන්න කැමැති. එතකොට මේ රටකට විහිළු සැපයීම නැවැත්විය යුතුව තිබෙනවා. ඒ නිසා තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජාතික නායකත්වයේ බාරගන්නේ සියලු දෙනා බාර නොගන්න අවස්ථාව, සියලු දෙනා පැනලා දුවන අවස්ථාව, සියලු දෙනා රෝහල් ගත වෙන අවස්ථාවක, සියලු දෙනා අරගල භූමියෙන් පළවා හරින අවස්ථාවක. ඒ නිසා තමයි අපි නිතර මතක් කරන්නේ පන්තිය බාර ගුරුවරයා නැති වෙලාවට මොනිටර් පන්තිය තාවකාලිකව බලා ගන්නවා. ගුරුවරයා ආවම මොනිටර් වාඩි වෙන්න තිබෙනවා. දැන් මොනිටර්ලා ඔක්කොම වාඩි කරලා තිබෙන්නේ. වාඩි වූ මොනිටර්ලා සහයෝගය දැක්විය යුතුව තිබෙනවා ශ්‍රී ලංකාව ගොඩ ගැනීම සඳහා. ඉතින් ඒ නිසා මේ වර්ෂය ඓතිහාසික වර්ෂයක් විය යුතු වර්ෂයක්. ශ්‍රී ලංකාවේ ගෙවල් 167ක් තිබෙනවා නම් සෑම නිවසකම පුරවැසියන් රනිල් වික්‍රමසිංහ නැමැති නායකයාට ඡන්දය භාවිතා කළ යුතුව තිබෙනවා. මගේ මිත්‍රයෙක් මෑතක පිටරට ඉඳලා ඇවිල්ලා ත්‍රිරෝද රථයකින් ගල්කිස්ස බලා ගියා. රාත්‍රී යන ගමන් ඔහු අහනවා ත්‍රිරෝද රථ රියදුරාගෙන් කොහොමද රටේ තත්ත්වය කියලා. අනේ මහත්තයෝ අරමිනියට පින් සිද්ධ වෙන්න මේක කරකවනවා කියනවා. එතකොට අපේ පුරවැසිය අහනවා අරමිනියක් කිව්වේ රනිල්ට පින් සිද්ධ වෙන්න. ඊළඟට අහනවා බහින්න කිට්ටු කළා මොකද වෙන්නේ ඡන්දෙදි කියලා. මහත්තයෝ අරමිනියට ගෞරව දක්වන්න තියෙනවා කියලා කියනවා. ඉතින් ඒ නිසා ශ්‍රී ලාංකික සමස්ත ශ්‍රී ලාංකික පුරවැසියන් කල්පනාවෙන් වැඩ කළ යුතුයි. අපිට කියන්න පුළුවන් මහා ජනතාව අපි කියන එක 20යි 20 ඇහුවේ නැහැ. මහා ජනතාව අපිවත් ප්‍රතික්ෂේප කළා. මහා ජනතාව පෝලිං වලට ගිහිල්ලා මහා ජනතාව හිඟා කන ගමන් අපිට බණින්න පටන් ගත්තා අපි තමයි වැරදිකාරයෝ කියලා. ඒ නිසා ඡන්දදායකයාට සුවිශේෂ වක්කීමක් තිබෙනවා මේ 20යි 24 වර්ෂයේ ශ්‍රී ලංකා ඉතිහාසයේ ඓතිහාසික ජයග්‍රහණයක් රනිල් වික්‍රමසිංහ නැමැති ජාතික නායකයාට ලබා දීම, ශ්‍රී ලාංකික බෞද්ධ අනන්‍යතාවය ආරක්ෂා කර ගැනීමට ඒක පිටුවහලක් වෙනවා. රනිල් වික්‍රමසිංහ නැමැති පාලකයා නම් ශ්‍රී ලාංකික මහජනතාවට යහපතක් වෙනවා, ශ්‍රී ලාංකික අනාගත පරම්පරාවට යහපතක් වෙනවා. ශ්‍රී ලංකාවට බාරකරුවෙක් අවශ්‍යයි. ඒ ජාතික නායකත්වය සියලු දෙනා ශ්‍රී ලාංකික මහජනතාව ආරක්ෂා කළ ගත යුතුයි. එය පැහැරහැරියොත් ශ්‍රී ලංකාව යටත් විජිතයක් වෙයි. ඒක තමයි ප්‍රකාශ කරන්න තිබෙන්නේ. ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ අවුරුදු දහස් ගණනකට උඩදී මේ රට පාවල දුන් පිරිස් ශ්‍රී ලාංකික මහජනතාව තුළ හිටියා. අදත් නැතුවා නොවේ, අදත් සිටී. අද ඒක වෙන විදියකට කරන ශ්‍රී ලාංකික පුරවැසියන් ඉන්නවා. ඒ නිසා
අපේ රජවරු පාවාදීම් සිදු කළේ ශ්‍රී ලාංකික මහජනතාවමයි. ලෝකයේ රජවරු අදත් ඉන්නවා, ප්‍රජාතන්ත්‍රවාදයක් තිබෙනවා. එන ශ්‍රී ලාංකික මහජනතාව මෙවැනි අවස්ථාවක ශ්‍රී ලංකාවට බාරකරුවෙක් අවශ්‍යයි. ඒ බාරකරු වෙන කවුරුත් නොවේ, රනිල් වික්‍රමසිංහ නැමැති ජාතික නායකත්වයේ බව ප්‍රකාශ කළ යුතුයි. එය වරදවා ගත්තොත් ශ්‍රී ලංකාව නැවත යටත් විජිත රාජ්‍යයක් බවට පරිවර්තනය වනු ඇතැයි කියලා මම ප්‍රකාශ කරන්න කැමතියි. You're watching the Life Traveler Channel.